මේ ඉඩම් ප්‍රතිසංස් කරන කොමිසන් සභාවෙන් සමහර වෙලාවට ලොකු චෝදනා හරියට ඉදිරිපත් වුණා. ඒ කාලේ ඉඳන් අපේ කාලෙත් ඒ චෝදනා තිබුණා, ඊට පස්සෙත් තිබුණා. මම දන්නවා දැන් මේ ඉඩම් වලට යම් යම් වන්දි ගෙවන ඒවා. මෙතන කෝටි ගාණක් වන්දි උසාවියේ හිර වෙලා තියෙනවා. අපිට ඒ වන්දිය ඉඩම් ප්‍රතිසංස් කරන කොමිසන් සභාවත් ඉල්ලනවා. ඒ වගේම ඉඩම් බදුගත්ත මිනිස්සුත් ඒක ඉල්ලනවා. ඉඩම් අයිතිකාරයට නෙවෙයි, ඉඩම් බදුගත්ත කෙනාට කෙනත් කියනවා මටත් ඒකේ අයිතිය තියෙනවා, ඒකින්ද අපිට දෙන්න ඕන. කෝටි ගාණක්, මම හිතන්නේ කෝටි කීයක් විතර? 127 කෝටි. මේවා අපරාධේ ප්‍රයෝජනයක් ගන්න නැතුව අධිකරණේ හිර වෙලා තියෙනවා. ඉතින් මේවායි යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන, මේවා පිළිබඳව කටයුතු කරන්න. මම හිතන්නේ අද මේ මම සන්තෝෂ වෙනවා. මේ ශාලාවට ඔබ ගෙන්නලා මේක බෙදන එක වැඩිය හොඳයි. මොකද මේ ශාලාව හැදුවේ අපේ කාලේ. මේ ශාලාව හදන්න හේතු වුණේ එදා තිබිච්ච උත්සවයක්, රාජ්‍ය උත්සවයක්, ලෝකයේ රටවල් හිතන්නේ ගණනාවක් නායකයෝ සහභාගි වෙච්ච අවස්ථාවක හදපු ශාලාවක්. මේක තමයි අර රත්තරන් වැසිකිලි තියෙන්නේ. තමුන්වහන්සේලාට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ කාලේ පෙන්වේ මේක තමයි රත්තරන් වලින් පිරිච්ච මන්දීරයක් බවට පත් කරලා. හැබැයි එයාලා මේකෙන් පාවිච්චි කරා. හැබැයි දැන් බලනකොට රත්තරන් ටික නැහැ. සමහර විට මේ කට්ටිය ගලවගෙන ගියා දන්නේ නැහැ. එදා එයා තියෙනවයි කියපු ඒවා. ඒ තත්ත්වයක් මඩ ගහන්න ඕන වුණාම ඕන කෙනෙකුට මඩ ගහන්න පුළුවන්කම තියෙනවා මොන ආකාරයෙන් හරි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.